මේ විදියට කෑම පාලනය කළොත් දින 7කින් කිලෝ 5ක් බර අඩු කරගන්න පුළුවන්. ශරීරයේ මහත්වීම එම නැත්නම් ශරීරයේ විවිධ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස මේදේ තැන්පත් වීම කියලා කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මෙන්න මේ නිසා අපේ උසට නොගැලපෙන ලෙස ශරීරයේ බර වැඩිවීම සිද්ධ වෙනවා. අපි හැමෝටම අපේ උසට සරිලන ලෙස පවත්වා ගත යුතු ශරීර බර ප්‍රමාණයක් තියෙනවා. මේ සඳහා ජාත්‍යන්තර සෞඛ්‍යවේදීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සමීක්ෂණ කරලා සකස් කරපු ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා. මෙන්න මේ ප්‍රමිතිය හඳුන්වන්නේ BMI අගය කියලයි. මේක තේරුම වෙන්නේ බොඩි මාස් ඉන්ඩෙක්ස්, එම නැත්නම් ශරීර ස්කන්ධ දර්ශකය කියන එකයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් මෙම අගය 18.5 24.9 අතර අගයක් පැවතිය යුතුයි. මේ සොයා ගැනීමට ඔබේ උසහ බර නිවැරදිව අවශ්‍ය වෙනවා. මෙලෙස අධික ලෙස ශරීරය මහත් වෙලා ශරීර බර වැඩිවීමට බලපාන මූලිකම සාධකය වෙන්නේ ව්‍යායාම් අඩුකම හා අපේම නරක ආහාර පුරුදු. ඇත්තටම වර්තමානයේ වෙද්දී බොහෝ දෙනෙක් රැකියා කරන්නේ පරිගණකත් එක්ක කොටු වෙලා. ඉතින් දවස 30ම එකම තැනක වාඩි වෙලා ඉන්න එක තමයි අපිට බොහෝ විට කරන්න තියෙන්නේ. ඒ වගේම කාර්යබහුලත්වයත් එක්ක පාන් පිටි වැඩි වශයෙන් අඩංගු වන ක්ෂණික ආහාර වර්ග හා තෙල් වර්ග වැඩි වශයෙන් අඩංගු කොත්තු, ඒ වගේම රයිස් වගේ දේවලුත් අපිට නිතරම ආහාරයට ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උදේ ආහාරය මගහැරී යාම නිසා දහවල් හා රාත්‍රී ආහාර පමණ ඉක්මවා ගැනීමටත් මේ වේල් අතරතුර සීනි හා ලුණු අධික ලෙස යෙදු සුළු සුළු ආහාර පාන ගැනීමත් අපි නිරන්තරයෙන් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා අපේ ශරීර බර සෞඛ්‍යයට බොහොම අහිතකර ලෙස වැඩිවීම සිද්ධ වෙනවා. ඉතින් ඔබත් අධික ලෙස ශරීර බර වැඩිවීම නිසා දැනට පීඩාවට පත් වී සිටින කෙනෙක් නම් අද විශ්ව ලෝකෙන් අපි උන් අරන් ආවා ඔයාට සුබම සුබ ආරංචියක්. අපිට පුළුවන් ඔයාගේ බර සතියක් වගේ ඉතාම කෙටි කාලයක් තුළදී අඩු කරලා දෙන්න. ඔබට සතුටු ඇති. හරි, එහෙමනම් මේ කියන දේවල් වලට ඔබ හොඳින් අවධානය දෙන්න ඕනේ. ඇත්තටම මේක ආහාර පාලන වැඩසටහනක්. ඔය ඩයට් කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. මේ ආහාර පාලන වැඩසටහන හරියටම අනුගමනය කරපු ලෝකේ අති විශාල මිනිසු ප්‍රමාණයක් සාර්ථක ලෙස තමන්ගේ ශරීරයේ බර සතියක් වෙන ඉතාම කෙටි කාලයක් තුළදී අඩු කරගෙන තියෙනවා. ඉතින් මේ වැඩේ හරියට දවස් 7ක්, ඒ කියන්නේ සතියක් අපි මේ කියලා දෙන විදිහටම කළොත් අනිවාර්යෙන්ම ඔබේ ශරීරයේ බර අවම වශයෙන් කිලෝ 5කින්වත් අඩු කරලා දෙන්න අපි ඔන්නවට පොරොන්දු වෙනවා. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ විශ්වලෝකයේ subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි මේ වගේ වටින කියන වැදගත් වීඩියෝ අපි දාපු සැනින් ඒ notification එක ඔයාලඟට එන්නේ. ඉතින් මේ වීඩියෝව අවසානයේදී ඔබේ අදහස් මේ වීඩියෝට පහතින් comment කරලා යන්නත් අමතක කරන්න එපා. එමනම් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසානය වන තෙක්. අපි මේ කියපු ආහාර පාලන වැඩසටහන නැත්නම් අපි අර ඉංග්‍රීසියෙන් කියන ඩයට් ප්‍රෝග්‍රෑම් එක සකස් කරලා තියෙන්නේ ජෙනරල් මෝටර්ස් නැමැති ඇමරිකාවේ රථවාහන නිෂ්පාදනය කරන සමාගමක සේවක පිරිසක් විසින්. එනිසා මේක ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ජෙනරල් මෝටර් ඩයට් යන නමින්. හරි, වැඩි කතාබහකින් තොරව දැන් ඔබ බොහොම නොයවසිල්ලෙන් බලා සිටින ඒ ආහාර පාලන වැඩසටහන ගැන අපි කියලා දෙන්න යන්නේ. මේක හරිම පහසුයි. දවස් 7ක් අපි මේ කියන පිළිවෙලට කෑම ගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. විශේෂ ව්‍යායාම, ඖෂධ, මේදේ අඩු කරන බීම වර්ග ඕන වෙන්නේ නැහැ. හැබැයි ඔබ අවංක වෙන්න ඕනේ. වැඩේ හරියටම කරන්නත් ඕනේ. එච්චරයි ඔබට අවශ්‍ය වෙන්නේ. වැඩේට කලින් ඔබ මුලින්ම බර මැනගන්න. ඉන්නේ වට ප්‍රමාණයත් හරියටම මැනගන්න. පුළුවන් නම් අර අපි මුලින්ම කියපු BMI අගයත් හොයලා කොලේක ලියාගන්න. හොඳයි, අපි එහෙනම් පටන් ගමු. අදින් පස්සේ එළඹෙන සතිය තුල ඔයාගේ සුපුරුදු ආහාර රටාව සම්පූර්ණයෙන්ම ඔයා අමතක කරන්න ඕනේ. අපි කියලා තියෙන කෑම වලට අමතරව එක ටොපියක්, ප්ලේන් ටියක්, අඩුම ගානේ රටක ජොරයක්වත් කන්න බෑ. මේ වැඩේදීව අවංක වෙන තරමට ඔයාට ප්‍රතිඵල ගන්න ලේසි. සතියේ හැම දවසකම වතුර වීදුරු 10 බැගින් ඔබ බොන්නත් ඕනේ. ඊට වැඩියෙන් වතුර බිව්වට කමක් නැහැ. හැබැයි අඩු වෙන්න නම් බෑ. එතකොට උදේට, දවල්ට, හවසට කිරි, ප්ලේන්ටි, පළතුරු ඉෂ බීම හෝ වෙන කිසිම බීමක් බෑ. පළවෙනි දවස පළතුරු. හැබැයි කෙසෙල් තහනම්. මුළු දවසටම කන්න පුළුවන් පළතුරු විතරමයි. හැබැයි කෙසෙල් මේකෙදි තහනම්. කොමඩු වගේ දෙයක් වැඩිපුර කනවා නම් ගොඩක් හොඳයි. තමන්ට කැමති තරමක් කන්න පුළුවන්. මේකෙදි ප්‍රධාන වේල් 3-4 ඔයාට මේක කන්න පුළුවන්. සැලඩ් එකක් හදාගත්තත් කමක් නැහැ. හැබැයි සීනි රසකාරක මුකුත්ම දාන්න එපා. අනිවාර්යෙන්ම වතුර වීදුරු 10ක්වත් බොන්න ඕනේ. වෙන කිසිම බීමක් ඔයා බොන්න එපා. අඩුම ගානේ පළතුරු ඉෂ එකක්වත් බෑ. මේටි කැරෙන්න වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ව්‍යායාම කළත් නොකළත් වරදක් නැහැ. හරි, දැන් අපි බලමු දෙවෙනි දවසේ කොහොමද කන්න බොන්න ඕනේ කියලා. දෙවෙනි දවස එළවලු. හැබැයි අල, බතල, බීට්‍රූට් තහනම්. මුළු දවසටම කන්න පුළුවන් එළවලු විතරමයි.
හැබැයි අල්ල බතල බීටරුට් කියන දේවල්නම් තහනම් වෙනවා. ඔබට අවශ්‍යමනම් උදේට එකම එක ලොකු අලගෙඩියක් කෑමට එකතු කරගත්තට කමක් නැහැ. විශේෂයෙන්ම මේකෙදි එළවලු තම්බල හරි සුප් එකක් හදලා හරි ගත්තට වැරද්දක් නැහැ. කලින් කිව්වා වගේ වතුරු වීදුරු 10ක් නම් අනිවාර්යෙන්ම බොන්න ඕනේ. තුන්වෙනි දවස පළතුරු සහ එළවලු. හැබැයි කෙසෙල් අල පතල බීට් තහනම්. තුන්වෙනි දවසේ අපිට පළතුරු එළවලු කියන දෙවර්ගයේම ඕන තරම් කන්න පුළුවන්. හැබැයි ඒකෙදි කෙසෙල් අල බතල බීට් කියන දේවල් සපුරා තහනම්. ඊට අමතරව අපි අර කලින් දවස් දෙකේ කරා වගේ වතුරු වීදුරු 10ක් නම් අනිවාර්යෙන්ම බොන්න ඕනේ. හතරවෙනි දවස කෙසෙල් හා කිරි. දැන් කියන්න යන්නේ අපේ ආහාර පාලන වැඩසටහනේ හතරවෙනි දවස ගැනයි. ඊට කලින් කියන පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මේ දක්වා ඔයා මේ වැඩේ හරියටම කරා නම් ඇත්තටම ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියන එක. මොකද ගොඩක් අය ආහාරවලට තියෙන අධික කෑදරකම නිසා මේ ඩයට් ප්‍රෝග්‍රෑම් එක පළවෙනි දවස් දෙක තුනේදීම අත්හැරලා දානවා. නමුත් ඔයා මේ දක්වා ශක්තිමත්ව මේ ගමන ආවා කියලා කියන්නේ ඉතුරු දවස් හතරත් ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන් කියන එකයි. හරි. හතරවෙනි දවසේ උදේට කිරි වීදුරකුයි කෙසෙල් ගෙඩි දෙකකුයි ඔයා කන්න ඕනේ. මේ සඳහා ඕනෑම කෙසෙල් වර්ගයක් ඔයාට භාවිත කරන්න පුළුවන්. දවල්ටත් කිරි වීදුරුයි කෙසෙල් ගෙඩි දෙකයි. එතකොට රෑටත් කිරි වීදුරුයි කෙසෙල් ගෙඩි දෙකමයි. මේ කෑම වේලවල් අතර ඕනෙම නම් කෙසෙල් ගෙඩිය ගානේ කෑවට කමක් නැහැ. එතකොට දවසකට උපරිම කෙසෙල් ගෙඩි 8ක් විතරයි කන්න පුළුවන්. හැබැයි වතුර වීදුරු 10 නම් අනිවාර්යමයි. පස්වෙනි දවස මස් මාළු හෝ සෝයා මීට් සමග තක්කාලි. දවසටම පුළුවන් මස් හෝ මාළු විතරයි. කැමති මාළු වර්ගයක් උනත් පුළුවන්. හැබැයි මස් කනවා නම් තෙල් අඩු කුකුල් මස් වගේ මස් වර්ගයක් වඩාත් සුදුසු වෙනවා. මස් මාළු නොකන අයට සෝයා මීට්, සෝයා කිරි වලින් හදන ටෝෆු වගේ ආහාරයක් වඩාත් සුදුසුයි. මේවා Taman කැමති විදිහකට සකසා ගන්න ඔබට පුළුවන්. හැබැයි මේ දේවල් එක දවස ඇතුළතදී අනිවාර්යෙන්ම තක්කාලි ගෙඩි 5ක් ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම තමයි වතුර වීදුරු 10ක් අනිවාර්යයි. මේ අවස්ථාව වෙන විට ඔබේ සිරුරේ මේදය බිඳ වැටිලා තියෙන්නේ. ඉතින් බිඳ වැටුණු මේදය ශරීරයෙන් ඉවත් වී යාම සඳහා නියමිත ප්‍රමාණයට වඩා වතුර බොන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 6වෙනි දවස එළවලු හා මස්. මේ දවසේදී කෑමට එළවලු හා මස් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වතුර වීදුරු 10 අනිවාර්යයි. 7වෙනි දවස රතු නිවුඩු හාලේ බත්. එළවලු හා පළතුරු. ඔන්න අද තමයි දවස් 6කට පස්සේ ඔබ බත් ටිකක් කන්න හදන්නේ. ඔබ වෙනද කන විදිහට සාමාන්‍ය කෑම වේලවල් 3ක් ඔබට ගන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන් නිවුඩු හාල් බත් එළවලු හා පළතුරු පමණමයි. ඒ වගේම වතුර වීදුරු 10 අනිවාර්ය වෙනවා. හරි. ඔන්න දවස් 7ේම කන්න බොන්න ඕන ආකාරය ගැන අපි කිව්වා. වැඩේ හරියටම කිරීම හෝ නොකිරීම තියෙන ඔයාගේ අතේ. මේ සතිය ඇතුළත ව්‍යායාම අවශ්‍ය නැහැ. හැබැයි ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නම් අපට බොහොම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ දවස් 7ේ වැඩසටහන හරියටම කරලා අවසානයේ බර කිරලා බලන්නකෝ. අඩුම ගානේ කිලෝ 5කින්වත් ඔයාගේ බර අඩු වෙනවා කියන එක අපිට සාධිත කරලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වැඩසටහන ඔයා හරියටම පිළිපැද්දා නම් දවස් 7කින් පස්සේ ඔයාට ලොකු බත් පිඟානක් කැමේ අවශ්‍යතාවය කියන එක නැති වෙනවා. ඒ පුරුද්ද දිගටම තියාගන්න. අර දවසට වතුර වීදුරු 10ක් බොන පුරුද්දත් දිගටම තියාගෙන යන්න. කැමති කට්ටිය මේ දින හතේ ආහාර පාලන වැඩසටහන මාසෙකට දෙපාරක්වත් කළාට කමක් නැහැ. සමහර විට වට පුදුමත් හිතේවි මොනතරම් ව්‍යායාම් කළත් නොසෙල්වී තිබුණු තෙල් තට්ටු බඩේ ටයර් එහෙම මේ වැඩසටහන හින්දා ඉවත් වෙලා ගිහින් තියෙන හැටි දැක්කම. වැදගත්ම දේ තමයි මේ ක්‍රමෙන් අඩු කරගත්ත බර නැවතත් වැඩි නොවෙන්න Tamanගේ ආහාර පුරුදු වෙනස් කරගන්න එක. ඒ වගේම තමයි රූපවාහිනී, පත්තරවල, මගතොටේදී තෙල් බේරෙන රස වෑහෙන පාට පාට කෑම දකිනකොට අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයෝ නළු නිලියන් උජාරුවට කෑම බීම වර්ග කන දැන්වීම දකිනකොට අපි නම් ඔවට අහුවෙන්නේ නෑ කියලා හිතන්න පුරුදු වෙන්න. අත්හදා බලන අය තමන්ගේ සාර්ථකත්වය එහෙම නැත්නම් අඩු කරගත්ත බර ප්‍රමාණය මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරලා අනිත් අයට දැනගන්න සඳහන් කරන්න. එතකොට මේ ක්‍රමය භාවිත කරන්න බලාපොරොත්තු වෙන අයටත් එක හොඳ මොටිවේෂන් එකක් වේවි. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් ඔයා විශ්මලෝකයේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් අපිව subscribe කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ ගමම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඒ notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේම තවත් වටින කියන වැදගත් වීඩියෝකින් අපි ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. දිගටම රැඳිලා ඉන්න විශ්ම ලෝකයේත් එක්ක. ආයුබෝවන්.